ඔබ දන්නවද අවුරුදු 18න් යුද්ධ හමුදා සෙබලෙක් බැඳුනොත් එහෙම අවුරුදු 22 මේ අනිවාර්යෙන් විශ්‍රාම ගන්නවා. ඉතින් කීයද? 40යි. විශ්‍රාම ගන්නකොට වැටුප කීයද? බොහෝ දුරට රුපියල් 25000යි. දැන් අවුරුදු ගානක් තිස්සේ විවිධ ආරංචි මාර්ග යනවා. හමුදාවේ විශ්‍රාමික නිලධාරී සොල්දාදු මේ විවිධ අපරාධ කරනවා. ඒ නිසා ගෝඨාභය රාජපක්ෂ මහත්මයා කල්පනා කරා, ඇයි අපිට බැරි මේ එළියට එන අය වැඩක් ඇති දෙයකට යොදවන්න? ඒ නිසා තමයි ඔය රක්නාලංකා ආරක්ෂක සමාගම පටන් ගත්තේ. 4000කට 5000කට අධික නිලධාරීන් රාජකාරී කරා. මේ අවි ඔක්කොම රක්නාලංකා ආරක්ෂකම්. රක්නාලංකා කියන්නේ රජයේ ආරක්ෂක අමාත්‍යාංශය යටතේ තිබෙන ආයතන. මේ වසර කීපයේදී පමණක් මිලියන 3500ක් අපේ රටට ගෙනල්ලා දීලා තියෙනවා ඇවන්ගාඩ්. ඔබ දන්නවද ඇවන්ගාඩ් ආයතනයේ ලාභයෙන් 20%ක් යනවා නාවික හමුදාවට. ඇවන්ගාඩ් සභාපති කියයි කියලා විබිර පත්‍රය අද එතුමා කියනවා 6500ක් රාජකාරී කරනවා. මේ 6500 වගකින් බාර ගන්න රාජ්‍යද සේනාරත්න. මේ අතර ඇවන්ගාඩ් සමාගමට විරුද්ධව මත පළ කරන පිරිස සම්බන්ධයෙන්ද ඔහු මෙහිදී අදහස් පළ කළා. මේ රාජිත සේනාරත්නල චම්පික රණවකල අර්ජුන රණතුංගල මේ කට්ටිය චෝදනා කරන්නේ. තුන්දෙනාම UMP එකෙන් තමයි ඡන්දය දීලා එක්සත් ජාතික පෙරමුණේ. හැබැයි ඒගොල්ලෝ කියනවා අපි UMP නෙවෙයි කියලා. එහෙනම් ඒගොල්ලෝ කාගේද? මෛත්‍රීපාල සිරිසෙන මහත්තය. චෝදනා කළා තිබෙනවා බුද්ධික පතිරණ සජිත් ප්‍රේමදාස. මේ අයට තියෙනවා ලොකු කොක්කක් රනිල් වික්‍රමසිංහත් එක්ක. මේ රනිල් වික්‍රමසිංහ මැතිතුමාට පහර ගහන්න ඕන වෙලාවක නොපිරිහෙලා මේ රාජකාරිය බුද්ධික පතිරලා සජිත් ප්‍රේමදාසලා කරනවා. හැබැයි පුළුවන් නම් රනිල් වික්‍රමසිංහ මහත්තයගෙන් ප්‍රකාශයක් ගන්න ඇවන්ගාඩ් නීති විරෝධී කියලා. ගාන්ත කරුණාතිලක මහත්තයගෙන් මාධ්‍ය ප්‍රකාශකයන් එක්සත් ජාතික පක්ෂය ගන්න කියන්නේ මේ මහත්තුරුන්ගේ ප්‍රකාශයක් නැහැ.